නැට්වර්ක් එක ඩිවයිස් යුනිකලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් එක විදිහක් මැක් අපි පහුගිය ලෙසන් එකේ කතා කරා. දැන් එක කම්පියුටර් එකක් ගත්තොත් එකම කම්පියුටර් එකට නැට්වර්ක් ඉන්ටර්ෆේස් ගොඩක් තියෙන්න පුළුවන් කියලා අපි ඒකෙදි කතා කරා. එක්සැම්පල් එකක් විදිහට මෙයාට වයර්ලස් මීඩියා එකකින් නැත්නම් වයිෆයි වලින් කනෙක් වෙන්න පුළුවන් ඉන්ටර්නෙට් හරි මොකක් හරි නැට්වර්ක් එකකට. එතකොට එයාට වෙනම මැක් ඇඩ්‍රස් එකක් හම්බ වෙනවා වයිෆයි මැක් ඇඩ්‍රස් එක කියලා. ඕනනම් මේකට කේබල් එකක් කනෙක් කරලා රවුටර් එකකට හයි කරගෙන නේද කේබල් එකකින් ඉන්ටර්නෙට් යන්නත් පුළුවන් නෙට්වර්ක් එකට කනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ කේබල් එක හයි වෙන තැනට අපි කියනවා නෙට්වර්ක් ඉන්ටර්ෆේස් එකට ඊතනෙට් කියලා. ඊතනෙට් මැක් ඇඩ්‍රස් එකකුත් තියෙනවා. ඕනනම් අපි හිතමුකෝ මොකක් හරි බ්ලූටූත් ඩිවයිස් එකක් through අපි බ්ලූටූත් ඩිවයිස් එකක් කියලා හිතමු මේක Bluetooth device එකක් through මේ laptop එකේ තියෙන Bluetooth connection එකට data link එකක් හදාගන්නත් පුළුවන්. එතකොට අපි මේකට කියනවා Bluetooth MAC address එක කියලා. ඒ කියන්නේ එකම device එකට තියෙනවා network interfaces ගොඩක්. ඒ network interface එකක් uniquely identify කරන්න පාවිච්චි කරන්නේ MAC address එක. හැබැයි මේ මොන ඉන්ටර්ෆේස් එකක් යස් කරගෙන වුණත් එයා යන්නේ ඉන්ටර්නෙට් එකට නැතම අක නැට්වර්ක් එකට අපි ඉන්ටර්නෙට් එක ගමුකෝ මේ නැට්වර්ක් එකක් හින්දා ඉන්ටර්නෙට් එකට තමයි මෙයා කනෙක් වෙන්නේ. එතකොට එයා මේ මොන මීඩියම් එකක් පාවිච්චි කරලා ඉන්ටර්නෙට් එකට ගියත් එයා යන්නේ ඉන්ටර්නෙට් එකට. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකට මේ එක මැෂින් එකක් විතරයි. මේ මැෂින් එක එකක් මොන ඉන්ටර්ෆේස් එකකින් ආවත් එයා තුනක් විදිහට නෙමෙයි ඩෙන්ටිෆයි කරගන්නේ එකක් විදිහට. අන්න ඒ මැෂින් එක මේ කම්පියුටර් එක නැත්නම් ඩිවයිස් එක කලින් අපි කතා කරේ ඉන්ටර්ෆේස් එක කියලා ඩිවයිස් එක යුනිකලි ඩෙන්ටිෆයි කරගන්න පාවිච්චි කරන එකට අපි කියනවා IP address එක කියලා. IP address එකක් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ෆෝමැට් එකකින් ලියනවා. වගේ ලියනවා. එහෙනම් ඉන්ටර්නෙට් එකේ සෝරි නෙට්වර්ක් එකක ඩිවයිස් යුනිකලි ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් එක ක්‍රමයක් ගැන අපි කතා කරා MAC address. MAC address එකක් පාවිච්චි කරන්නේ ඇත්තටම ඉන්ටර්ෆේස් එකක් යුනිකලි ඩෙන්ටිෆයි කරගන්න. සිංගල් PC එකක ඉන්ටර්ෆේසස් ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි PC එක නැත්තම් ඩිවයිස් එක යුනිකලි ඩෙන්ටිෆයි කරගන්න පාවිච්චි කරන මෙතඩ් එකට තමයි අපි කියන්නේ IP address කියලා. එහෙනම් අපි අද ලෙසන් එකෙන් කතා කරන්න යන්නේ මොනවා ගැනද? IP address කියන address ජාතිය ගැන. IP address. IP mean internet protocol address. දැන් මොකද්ද මේ IP address එකක් කියන්නේ? IP address එකක service එක act එක මොකද්ද? දැන් IP address එකක් කියන මේ ඇඩ්‍රස් ස්කීම් එක සර්ව් කරනවා කියලා කියනවා දේවල් දෙකක්. ඒ තමයි IP ඇඩ්‍රස් එකක් රෙප්‍රසන්ට් කරනවලු නෙට්වර්ක් එක. නෙට්වර්ක් එක රෙප්‍රසන්ට් කරන්න IP ඇඩ්‍රස් එක පාවිච්චි කරනවලු. ඒ වගේම හොස්ට්ව රෙප්‍රසන්ට් කරන්න IP ඇඩ්‍රස් එක පාවිච්චි කරනවලු. ඒ කියන්නේ IP ඇඩ්‍රස් එකක මුල කොටසෙන් ෆස්ට් පාර්ට් එක ගත්තොත් ෆස්ට් පාර්ට් එක ගත්තොත් ඒකෙන් රෙප්‍රසන්ට් කරන්නේ නෙට්වර්ක් එක ගැනලු. සෙකන්ඩ් පාර්ට් එක ගත්තොත් ඒකෙන් රෙප්‍රසන්ට් කරන්නේ හොස්ට් ගැනලු. නැත්නම් ලාස්ට් පාර්ට් එක එන්ඩ් එක. දැන් මොකද්ද මේ නෙට්වර්ක් හොස්ට් කියලා කියන්නේ කියලා අපි බලන්න එපා. අපි පොඩි නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් සිම්පල් ගමු. මොකක් හරි ස්විච් එකක් එක්ක කනෙක්ට් වෙච්ච කම්පියුටර් ටිකක් තියෙනවා. ඒකටම කනෙක් වෙලා තව ස්විච් එකක් එක්ක කනෙක් වෙච්ච කම්පියුටර් ටිකක් තියෙනවා. ඒකට කනෙක් වෙච්ච තව කම්පියුටර්ස් ටිකක් තියෙනවා.
මෙන්න මෙහෙම හිතන්න. මං ස්ටෑන්ඩඩ් සිම්බල් මොනවත් යූස් කරේ නෑ, නිකන් සිම්පල් ඩයග්‍රෑම් එකක් යන්නේ. හරි, මේ හැම කම්පියුටර් එකකටම වෙනම ID එකක් තියෙනවනේ. දැන් නිකන් අපිට ඩෙන්ටිෆයි කරගන්න, මෙයා එක, මෙයා දෙක, තුන, 4, 5, 6, 7. So 1, 2, 3, 4, 5, 6 and 7. 1, 2, 3, 4, 5, 6 and 7. 7 computers මේ හැම network එකකටම attach කරලා තියෙනවා. දැන් මේ diagram එකේ හැටියට මේ තියෙන network එක. මේ තියෙන network එක. එතකොට මේ diagram එකේ network කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ඔන්න ඔය network identify කරගන්න network ID එක පාවිච්චි කරනවා. අපි බලමු කොහොමද identify වෙන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ මොනවාද? Network. There are three networks available in this diagram. හරි. මේ මොනවාද? මෙන්න මේවට තමයි අපි කියන්නේ host කියලා. හැම කම්පියුටරයක්ම host. එතකොට host කම්පියුටරයකට IP address එකක් දෙන්න එයා මොන network එකේද ඉන්නේ, කීවෙනියටද ඉන්නේ කියලා හොයාගන්න. දැන් example එකක් ගත්තොත් මෙයා network 1 කියලා, මෙයා network 2 කියලා, මෙයා network 3 කියලා. දැන් address කොහමද දෙන්නේ? 1 1 2 1 3 1 5 1 6 1 7 කියලානේ මේකේ ID ටිකේ ඉන්නේ. එතකොට මොකද්ද මේ එහෙම කියන්නේ? දැන් 3 5 මේ 3 වෙනි network එකේ, මේක තමයි network ID එක. 5 වෙනි computer එක කියලා තමයි කියන්නේ, මේක තමයි host ID එක. මෙන්න මේ වගේ එකක් තමයි IP address එකක් කියලා කියන්නේ. ඉතින් ඒකට ස්ටෑන්ඩඩ් ෆෝමැට් එකක් තියෙනවා. මම මේ කිව්වේ සිම්පල් ෆෝමැට් එකකට. දැන් කම්පියුටර් මේ තියෙන හැම කම්පියුටරයක්ම යුනිකලි ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් විදිහක් තියෙනව නේද? ටෙලිෆෝන් නම්බර් වල තියෙන්නේත් ඔය වගේ ක්‍රමයක් තමයි. ඒරියා කෝඩ් එකයි නම්බර් එකයි එහෙම නෙන්නේ. ඒකත් ඔය වගේ ක්‍රමයක් තමයි. තේරුණා නේද? ඒක මතක තියාගන්න. දැන් මේ IP address එකක් ඇත්තටම කොයි වගේද? අපිට ඊට පස්සේ ඒක බලන්න වෙනවා. ඒක බලන්න IP address වර්ග කීයක් තියෙනවද කියලා අපිට බලගෙන ඉන්න වෙනවා ඉස්සෙල්ලා. ඒ කියන්නේ IP address කියන ඒවා එක එක කැටගරි වලින් තියෙනවා. IP address දෙකක් තියෙනවා. එකකට අපි කියනවා IP නැත්තම් ඉන්ටර්නෙට් ප්‍රෝටෝකෝල් වර්ෂන් 4 කියලා. එකකට අපි කියනවා IPv4 කියලා. අනිකට කියනවා IPv6 කියලා. දැන් මේ IPv4 කියලා කියන්නේ පරණ වර්ෂන් එකක්. මේක සාමාන්‍යයෙන් 1981 වල විතර 1981 වල විතර වර්ෂන් එක. මේකේ කැපැසිටි එක 32 bit. bit 32ක් යූස් කරනවා කියන්නේ IP address එක. ඒ කියන්නේ 10 data 32ක් දිගට මෙහෙම පාවිච්චි කරනවා කියන එකනේ. එහෙම පාවිච්චි කරනවා කියලා කියන එකෙන් අදහස් කරන්නේ මේ IPv4 address එකේ එකිනෙකට වෙනස් addresses, different addresses කොච්චරක් පුළුවන් කියලාද? 2 to the power 32. ඒ කියන්නේ more than 4 billion. හරි, more than 4 billion. බිලියන 4කට වඩා වෙනස් IP address generate කරන්න පුළුවන්. හැබැයි කාලයක් යනකොට ඉන්ටර්නෙට් එකේ ඕතරයිස් පර්සන් ලට හිතුණා, දැන් ඔය මුල් කාලේ ඔය ඕක පාවිච්චි කරේ ආපානෙට් කන්සෙප්ට් එකට. හරි, 1983 දී විතර වගේ තමයි ආපානෙට් එකට ඕක ඇප්ලයි කරගත්තේ.
හැබැයි ඒගොල්ලන්ට හිතුණා බැරි වෙලාවත් මේවා දැන් මිනිස්සු පාවිච්චි කරන්න අරගෙන ඉන්ටර්නෙට් එකේ තියෙන ඩිවයිස් ගාන බිලියන 4ටත් වඩා වැඩි වුණොත් එකපාර ඩිවයිස් බිලියන 4කට වඩා කනෙක් වුණොත් ඒවා වෙන වෙනම අයිඩෙන්ටිෆයි කරගන්න ඇඩ්‍රස් මදි වෙනවා. දැන් අර අපි ඩයලොග් හරි මොබිටෙල් හරි සිම් එකක් පාවිච්චි කරන්න නැතුව මාස 3 4ක් තිබ්බොත් මොකද වෙන්නේ? එයාටෙල් හරි මොකක් හරි ඒක වෙන කාට හරි දෙනවා. ඇයි ඒගොල්ලන්ට නැත්තම් ටෙලිෆෝන් නම්බර් මදි වෙනවා. මදි වෙන හින්දා ඒගොල්ලෝ දැන් 7 7 තිබ්බේවා දැන් 7 6ක් කරගෙන යනවා නේද? 7 1 තිබ්බේවා 7 0 කරගෙන යනවා. ඔය දැකලා තියෙනවනේ එහෙම වෙනවා. ඒගොල්ලන්ට මදි වෙලා. ඒ හින්දා තමයි ඒගොල්ලෝ කවුරු හරි යූස් කරන්න නැති එකක් තිබ්බොත් එහෙම දෙන්නේ. ඉතින් මේ IP ඇඩ්‍රස් වලත් බිලියන 4 පැන්නොත් ඊට වඩා මිනිස්සු ඉන්නවනේ. බිලියන 4 පැන්නොත් මොකක් කරන්නද කියන ප්‍රශ්නේ හින්දා ඒගොල්ලෝ IPv6 කියන වර්ෂන් එක හඳුන්වලා දුන්නා. ඒක 1995 දී විතර ඉන්ට්‍රඩියුස් කරලා දීපු එකක්. හැබැයි 2017 දී තමයි IPv4 වෙනුවට IPv6 රිප්ලේස් වුනේ. ඒ වුණාට ඒක එක 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 අප්ඩේට්ස් ඇවිල්ලා තියෙනවා 2007 වල එහෙමම ඇවිල්ලා තියෙනවා. 2017 තමයි ටෝටල් රිප්ලේස් කරලා තියෙන්නේ IPv4 වෙනුවට IPv6 එක. මේක තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි මේක 128 bit length එකක් තියෙන එක. ඒ කියන්නේ මේකේ කැපැසිටි එක 2 to the power 128. රෆ්ලි ගත්තොත් 3 into 10 to the power 38 තරම් කැපැසිටි එකක් ඔතන තියෙනවා. හරි, ඒ කියන්නේ 3.38 දැම්මොත් 3.38 දැම්මොත් අන්න ඒ තරම් ලොකු ඒක 38 හරි 38 ඔන්න ඔච්චර ප්‍රමාණයක් නම්බර්ස් හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇඩ්‍රස් ස්කීම් එක තව සෑහෙන කාලෙකට ඇති වෙයි කියලා තමයි කියන්නේ. එතකොට IPV versions, internet protocol versions විදිහට අපිට කතා කරන්න පුළුවන් IP version 4 එකයි version 6 එකයි. version 4 එක දැනට පාවිච්චි කරනවා ඕගොල්ලොන්ට ඉගෙන ගන්න වෙන්නේත් version 4 එකෙන්. ඕගොල්ලොන්ට version 6 නැහැ. මමත් ඉගෙන ගන්න දවස්වල version 4 වලින් තමයි ඉගෙන ගත්තේ. දැන් ඒ වුණාට network engineering පැත්ත කරන්න ඉගෙන ගන්න යන අයට IPv6 ඉගෙන ගන්න පුළුවන්. රයිට්, ඊළඟට අපි බලමු මේ IP version 4 එක ගැන. IP version 4 එක තමයි අපි දැන් දිගටම බලන්න යන්නේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් version 4 එක. මං කියවන මේක තමයි අපි කොමන් පාවිච්චි කරන ප්‍රොටෝකෝල් එක. අපිට දකින්න හම්බ වෙන, අපිට තේරුම් ගන්න ලේසි ප්‍රොටෝකෝල් එක තමයි IPv4 එක. හරි, IP ඇඩ්‍රස් එකක් අපිට රෙප්‍රසන්ට් කරන්න පුළුවන් ලේසිම විදිහ ඩොටඩ් ඩෙසිමල් නොටේෂන් වලින්, ඒක අපිට තේරෙන විදිහ ඩෙසිමල් වලින්. එතකොට ඒකට පාවිච්චි කරන්නේ බිංදුවේ ඉඳලා 255 වෙනකන් තියෙන වැලියුස්. අපි ඒක බයිනරි වලට කන්වර්ට් කරොත් බිට් 8ක කෝඩ් සෙට් එකක් විදිහට තමයි ඒක ඩෙසිමල් නොටේෂන් එකක් රෙප්‍රසන්ට් කරන්න වෙන්නේ. අපි එකකට කියනවා 8 bit octet එකක් කියලා. ඒ වගේව හතරක් එකතු වෙලා තමයි 32 bit IP address එකක් generate වෙන්නේ. එතකොට 32 bit also known as 4 byte IP address එක capacity එක. එතකොට මේ තමයි IP address එක format එක. මන් දෙන්න යන්නේ පොඩි ක්‍රියාකාරකමක්. ඔගොල්ලෝ නම්බර් සිස්ටම් වලදී ඉගෙන ගත්ත ඩෙසිමල් ටු බයිනරි කන්වර්ෂන්. දැන් අපි සාමාන්‍යයෙන් බයිනරි නම්බර් එකක් ඩෙසිමල් කරද්දි, ඩෙසිමල් නම්බර් එකක් බයිනරි කරද්දි පාවිච්චි කරන මැතමැටිකල් ප්‍රොසීඩිය එකක් ඉගෙන ගත්ත නම්බර් සිස්ටම් වලදී. නෙට්වර්ක් වලදී එච්චර බෙදලා වැඩි කරලා කර කර ඉන්න ගියොත් අපිට ගාන හදන්න වෙලා යනවා. ඒකින්ද අපි ඉක්මනට කන්වර්ට් කරගන්න ඕන. එක්සැම්පල් එකක් විදිහට 230 බයිනරි කරන්න කියලා මම කිව්වොත් ඔයා මේක බෙදන්න පටන් ගන්නෑ.
දැන් ඔයා අර පොසිෂන් ටික මතක තියාගන්න ඉස්සල්ලාම 128 64 32 16 84 21 මේ ටික මතක තියාගන්න. මේ ටික මතක තියාගෙන 230ට 230 හදන්න ඕන බිට් ටික වෙන් කරන්න. 128ක් ගියාම 230න් 64ක් ගියාම දැන් 192යි. 32ක් දැම්මහම 192ට 224යි. තව 6යිනේ අඩු. 16 එපා 8 එපා 4යි 2යි 6යි 1 බිංදුව. මේ තමයි 230 කියන එක ඔයාලට ටක් ගාලා හදන්න පුළුවන් වෙන්න ඕන. හරි, නම්බර් සිස්ටම් වලදීත් මම ඕගොල්ලොන්ට කියලා දුන්නා මේක කෙටියෙන් හදන්න පුළුවන් කියලා මෙහෙම. දැන් ඕගොල්ලෝ ඒක පාවිච්චි කරන්න ඕන මේකෙදි. දැන් නැත්තම් ඔයා IP address එකක් convert කරන්න කියපු ගමන් ඒකේ තියෙන decimal කෑලි හතරට හතර පාරක් බෙද බෙද බලන්න වෙනවා. ඒක එපා වෙනවා අපිට ලොකු network ප්‍රශ්නයක් හදන වෙලාවක. ඒකින්ද මේක තමයි ක්‍රමය. අනෙක් පැත්තට 101011 කියලා තිබුණාම මේක decimal වලට convert කරගන්න base value උදදා ඉන්න එපා. 1 2 4 9 8 16 32 9 64 128 කියලා දාගෙන පුංචිවට දැන් මේ ටික එකතු කරලා ගන්න. හිතෙන් කරන්න පුළුවන් වැඩක් මේක. හරි, ඒ කියන්නේ මෙහෙම උඩින් දාන්න ඕනේ නැහැ. ඒතර 128යි 64යි 192යි නේද? එතකොට 16යි 208යි 208යි 8යි 216යි නේ? 216යි 2යි 218යි 1යි 219 තමයි මේ තියෙන්නේ. ඔය විදිහට කන්වර්ට් කරගන්න පුළුවන් වෙන ඕනේ. ඉතින් ඕගොල්ලොන්ගේ ස්කිල්ස් කොහොමද කියලා බලන්නත් එක්ක ප්‍රැක්ටිස් එකකටත් එක්ක මෙන්න මේවා කන්වර්ට් කරන්න ඕන. ඉස්සල්ලාම බයිනරි වලට කන්වර්ට් කරන්න මම ඩොට ඩෙසිමල් වලින් දෙන ඒවා ටු බයිනරි නැත්නම් ටු 8 bit octet. අපි මේකෙදි බයිනරි කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. අපි එකට නමක් ඉගෙන ගත්තා ටු 8 bit octet. 8 bit octet වලට කන්වර්ට් කරන්න මොනවාද? 192 125 16 13 second one 172 52 100 126 third one 111 10 9 25 ඊගාව එක මේක කන්වර්ට් කරන්න ඕන 2 ඩොටඩ් ඩෙසිමල් ඩොටඩ් ඩෙසිමල් ෆස්ට් 1 1011 0101 ඩොට් 110 1011 0 ඩොට් 111 01 100 dot 111 1110 second one 111 0 0 0 0 1 0 1 0 1 0 1 0 0 0 0 0 0 1 1 0 1 dot 1 1 1 0 0 1 0 1 third one 111 0 0 1 1 0 0 0 0 0 1 1 1 1 0 1 0 1 0 1 0 1 0 0 0 1 0 1 0 1 right මෙන්න මේ ටික ඔයා convert කරන්න ඕන. චූටි වෙලාවක් දෙන්න. practice වෙන්නත් එක කරන්න බලන්න.
ඉවරයිද හදලා? දැන් ඔන්න මං ආන්සර්ස් දානවා. හරිද බලන්න. One nine two එන්නේ කොහමද? One one zero 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 zero. 125 වෙන්නේ කොහමද? මෙයා නෑ දැන් 128ක් නෑනේ. 64යි 32යි 96යි නේද? 16යි කීයද? 96යි 16යි. දැන් 128යිනේ. මේ බිට් එක ආවනම් ඊට වඩා 3ක් අඩුයි. හරි. හදාගන්න 64යි 32යි 96යි 16යි 112යි 8යි 120යි නේද? 4යි 124යි 2 නෑ 1යි. මෙතන 125. 16 කොහමද හදන්නේ? 128 නෑ 64 නෑ 32 නෑ 16යි 8යි 4යි 2යි 1යි. 13 කොහමද හදන්නේ? 128 නෑ 64 නෑ 32 නෑ 16 නෑ 8යි 4යි 12යි 2 නෑ 1යි 13යි. ඉතින් 172 කොහමද හදන්නේ? 128යි 64 නෑ 32යි 160යි. තව 12යි නේ ඕන. 8යි 2යි 12 දෙන්න. 8යි 4යි 122 28යි 64 නෑ 32යි 16 නෑ 8යි 4යි 2 නෑ 1 නෑ. ওই විදියට 52 එන්නේ. 128 නෑ 64 නෑ 32යි. තව 20යි නේ. 16යි 4යි 20යි 32යි 16යි 8යි 4යි 2යි 1යි 100 0.1යි 1යි 96යි තව 4යි 16යි 8යි 4යි 2යි 1යි 126 128ට වඩා 2ක් අඩුවෙන් 128 නෙමෙයි එහෙනම් 64යි 32යි 126නේ 2යි 16යි 8යි 4යි 2යි 1 නැහැ. ඊට පස්සේ 111 0.1යි 1යි 1යි මේක 1 වුණොත් 112යිනේ. ඒ කියන්නේ 0.1යි 1යි 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 111යි 10යි 0.0යි 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 1යි 0.0යි 1යි 0.0යි 10යි 9යි 0.0යි 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 1යි 0.0යි 0.0යි 1යි 25යි 0.0යි 32යි 16යි 8යි 24යි 2යි 4යි 2යි 1යි. ඔන්න ඔහොම හරව ගන්න පුළුවන් වෙන්න ඕනේ ඉක්මනට. මේවත් හරවමු අපි. මම ඔන්න බලන්නත් එක්ක මෙතන උඩින් ලියනවා. 1යි 2 නෑ 4යි 8 නෑ 16යි 32යි 64 නෑ 128යි. එතකොට 128යි 32යි 160යි. හරි
දාසයයි එකසිය හැත්තහයයි හතරයි එකසිය අසූවයි එකයි එකසිය අසූ එකයි තිතක්. මෙතන බලන්න එක නෑ දෙක හතර අට නෑ දාසය තිස් දෙක නෑ හැට හතර එකසිය විසි අට එකසිය විසි අටයි හැට හතරයි එකසිය අනූ දෙකයි එකසිය අනූ දෙකයි දාසයයි එකසිය සොරි දෙසිය අටයි දෙසිය අටයි හතරයි දෙසිය දොළහයි දෙකයි දෙසිය දා හතරයි. මෙතන බින්දු එක දෙක හතර අට දාසය නෑ තිස් දෙක හැට හතර එකසිය විසි අට. මේ තුන එකසිය විසි අටයි හැට හතරයි එකසිය අනූ දෙකයි තිස් දෙකයි දෙසිය විසි හතරයි දෙසිය විසි හතරයි අටයි දෙසිය තිස් දෙකයි හතරයි දෙසිය තිස් හයයි. මෙතන එකසිය විසි අටයි හැට හතරයි තිස් දෙකයි දෙසිය විසි හතරයි හතලියයි දෙසිය හතලිස් අටයි හතලිස් අටයි දෙකයි හතරයි හත් 52යි 54යි 254යි. ඊළඟට මෙතන 128යි 32යි 90යි 224යි 224යි 16යි 240යි. ඊළඟට 128යි 64 නෑ 32යි 16 නෑ 8යි 4 නෑ 2යි 160යි 10යි 170යි. ඊළඟට මෙතන 1යි 1යි බිංදුවයි එකනේ තියෙන්නේ. ඒ කියන්නේ 13යි. ඊළඟට මෙතන 128යි 64යි 32යි. ඒ කියන්නේ 224යි 224යි 4යි 228යි 1යි 229යි. ඊළඟට මෙතන 1 2 4 8 16 32 64 128 128යි 64යි 192යි 8යි 200යි 204යි 204යි මෙතන 15යි. අමාරුව බලපු ගමන් කිව්වා යකනේ 15යි. මෙතන 1යි 2 නෑ 4යි 8 නෑ 16යි 32 නෑ 64යි 64යි 16යි 80යි 4යි 84යි 1යි 85යි. මෙතන 1යි 2 නෑ 4යි 8 නෑ 16යි 4යි 20යි 1යි 21යි. ඔන්න ඔහොම හදාගන්න පුළුවන් වෙන්න ඕන. Right. ඒ ටික ඉවර වෙලා අපි මෙන්න මෙහෙම දෙයක් ගැන ඊළඟට කතා කරමු. මොකද්ද අපි කතා කරන්න යන්නේ? අපි කතා කරමු classless, classless and classful addresses. මොනවද classless and classful addresses කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි IP address එකක් හදද්දී ඒක class full address category එකෙන් හදාගත්තාම
IP address අහක යන එක අපිට නවත්ත ගන්න පුළුවන්. හරි, එතකොට class full address ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඒකෙදි අපිට classes තුනක් ගැන කතා කරන්න පුළුවන්. A class, B class and C class කියලා. මීට අමතරව අපිට ඕනනම් කතා කරන්න තියෙනවා D එකයි E එකයි ගැන. අපි කොහොමද මේ class full address identify කරගන්නේ? ඒකට හරි ලේසි වැඩක් තියෙන්නේ. මම මෙහෙම එක්සැම්පල් එකක් ගත්තොත්, මම මෙතනට ක්ලාස් එක දාලා ඊට පස්සේ රේන්ජ් එක දාන්නම්. ස්ටාර්ට් ස්ටොප් කියලා අරගෙන මම මෙන්න මෙහෙම ටේබල් එකක් ඇඳ ගන්නවා. එතන ක්ලාස් A, ක්ලාස් B, ක්ලාස් C, ක්ලාස් D, ක්ලාස් E. ඔන්න ඔය විදිහට අපිට IP address classes වෙන් කරන්න පුළුවන්. රයිට්, කොහොමද අපි මේ ක්ලාසස් අඳුරගන්නේ? IP address එකක් පටන් ගන්නවා නම් මුල ඉලක්කම එකෙන් 1.0.0 ඉඳලා 126.255.255.255 255 වෙනකන් රේන්ජ් එකේ. ඒතර මුල ඉලක්කම 1.126 අතර තියෙනවා නම් ඔයාට ඒක අඳුර ගන්න පුළුවන් මොනෝ ඇඩ්‍රස් එකක් විදිහටද? ක්ලාස් A IP ඇඩ්‍රස් එකක් විදිහට. එතකොට ක්ලාස් A එකක් අපි අඳුර ගන්න එහෙමයි. ඊළඟට IP ඇඩ්‍රස් එකක් පටන් ගන්නවා නම් 128 0002 191 255 255 255 range එක. ඒක class B. 192 0002 225 255 255 255 කියන රේන්ජ එක ක්ලාස් C. ඊට පස්සේ 224 0 0 0 239 239 255 255 255 ක්ලාස් E කියන්නේ 240 0 0 0 255 255 255 255 address වල. මේකෙදි අපිට හම්බ වෙච්ච නැති ඉලක්කන් රේන්ජ් එකක් තියෙනවා. ඒ තමයි 127 0 0 0 2 127 255 255 255 කියලා. මේවට අපි කියනවා class less. ඒක පන්තියකට අදාළ නැහැ. loop back address කියලා කියනවා මේකට. loop back address. loop back address කියලා කියනවා. තේරුණා නේද? IP address classless, classful කියලා කැටගරි දෙකකින් අපිට බලන්න පුළුවන්.